සාදුකාරය පවත්වමු. නමස්කාරේ තුන් සරයක් කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। पदुमं यता कोक नदं सुगंधं पातोसिया हुल्लमवीत गंधं अंगीरसं फस्स विरोचमानं तपन्त मादिंच मिवं तलिंखेति। धर्मश्रवणाभिलाषी श्रद्धा संपन्न कारुणिक पिन्वतुनी मे गुणवत् पिन्वत् रस्व सिटन पिन्नतुन सेम देना मत धर्मश्रवणे करन रटवैसी लोवैसी सेम देना मत सूदानम वेन्ने धर्मश्रवणे करन्नट अदरवसे ही शेषेन मे धर्मानुशासनाव पवत्तनु लबन्ने दिदास दाहतरे मई मासे देवेनि दिन आरंभ करन्नट यदुन नेस्लेस ज्वेलरी नेटवर्क आयतनये अभिवृद्धिय प्रार्थना करमीन एवगेम नेस्लेस ज्वेलरी नेटवर्क आयतने कार्य मंडलेट एहि अधिपतित्तुमन वन नेस्ले रंजित राजशेखर मेतितुमन ऐतुलु कोट ऐति ये संभावनीय पिरिसट कार्य मंडलेट सित शांतिय प्रार्थना किरीमत परलो सपत उन ज्ञातीन्ट पिन अनुमोदन किरीमत कियन अरमुनु पेरदरी करगेनाई विशेषेन्म मे नेस्लेस ज्वेलरी नेटवर्क आयतनय सम्मा संबुद्ध शासने अभिवृद्धिय वेनुवेन एवगेम धर्म प्रचारक कटयुतु वेनुवेन विशाल दहम मेहेवरक कल करन आयतनयक हेटियट हंदुन्वा देन्नट पुलुवन्कम तिबेनवा। विश्व बल धर्म चैत्य राजन वहन्से निर्माणय करला पंसिय पनस जातक देशनावम ईट ऐतुलत करला इम विश्व बल धर्म चैत्य राजन वहन्से लोवट हंदुन्वा देमिन ससुनट पूजा कल ए उतुम अवस्थावत अनुस्मरणे किरीम बलापुरुत्तु वेनवा मे नेस्लेस ज्वेलरी नेटवर्क आयतने एम आयतने विसिन तमाई ए कटयुत्त हंदुन्वा दीला तिबुनी। अद धर्म देशनावेदी मा विशेषेन बलापुरुत्तु वेन्नी बुदुपियानन वहन्सेगे धर्म कारणा एतुलत मे पंसिय पनस जातक पुत वहन्से संस्कृतिकव सह साहित्यमय वशेनुत मे जन जीवितयट बलपापु आकारयात कोई तरंग वेदगत दकियन कारणावत विशेषेन पहदिली करन्नट पिन्वत्नि पदुमं यता कोकनदं सुगंधं पातोसिया फुल्लमवीत गंधं अंगीरसं पस्स विरोचमानं तपन्तमादिच्चमिवं तलिक्खे कियन गाथाव बुदुपियानन वहन्से वंदना करन सामान्य गाथावक ए गाथाव मातृका करगनिमिन बुदुपियानन वहन्सेट नमस्कार किरीम जातक पुतहरहा कलयुतु वन्ने सह कल है कि वन्ने किसेद किया सोया बलीम वेदगत अपि श्रीलांकिकयो हेटियट विशेषेन्म सिंहलयन बौद्धयन हेटियट जातक पुत वहन्से इगन गन्नव शिष्यावदियदि एवगेम वियपत् ऊ कलेक कियवनव जातक पुत वहन्से अद वेनकोट श्रीलांकेय
විශේෂයෙන්ම සිංහල නිර්මාණකරුවන්ගේ නිර්මාණ වපසරියෙහි වස්තු බීජ සොයා ගන්නා තැනක් බවටපත් වෙලා තිබෙනවා එදා සිට අද වෙනකම්ම සිංහල සාහිත්‍යයේ ආරම්භය අපට හමු වෙන මුවදෙව්දා සසදා කුසදා ආදි ආරම්භක ප්‍රාරම්භක යුගයේ සාහිත්‍ය කෘතිවල ඉඳලා නූතන චිත්‍රපටය ටෙලිනාට්‍යය දක්වාම ජාතක පොත් වහන්සේ නිර්මාණකරුවන්ගේ තෝතැන්නක් වගේ මේ 550 ජාතකයේ ජාතක විශාල ප්‍රමාණයක් සාහිත්‍යකරුවන් විසින් මෙහෙවර සඳහා නිර්මාණ මෙහෙවර සඳහා යොදාගනු ලැබ තිබෙනවා මෙයින්ම අදහස් කළේ ජාතක පොත භාවිත කළ අපේ පැරණන්ගේ අරමුණ සහ නූතනයේ ජාතක පොත භාවිත කරන කෙරෙන අයුරු පිළිබඳ පුංචි පහේ වෙනසක් තිබෙනවා ජාතක පොත භාවිත කළ යුතු වන්නේ කතන්දරයක් අහන ස්වභාවයෙන් හෝ කතන්දරයක් බලන ස්වභාවයෙන් හෝ නෙවෙයි ජාතක පොත කියන්නේ ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේගේ පෙර ආත්ම භාවවල ජීවිත ස්වභාවය විග්‍රහ විවරණ කරන කතන්දර පොතක් නෙවෙයි ඒක ඊට වඩා ඉතාම පරම ගම්භීර සමාජ සත්තාවන් හා මිනිස් චර්යාවන් මනවින් විග්‍රහ විවරණ කරන ග්‍රන්ථයක් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් හැටියටත් මිනිස් භාවයන් ප්‍රකාශයට පත් කරන්නා වූ හැඟීම් උද්දීපනය කරමින් මිනිස් හැඟීමක චර්යා රටාව හැඳ දක්වන්නා වූත් සිතුවමක්සේ වටිනා පුවත් රසක් ඇතුළත් කරුණු මේ ජාතක එකක තියෙන්න පුළුවන් තියෙනවා ජාතක පොත මැනවින් හදාල කෙනෙකුට ජීවිතයේ ගැඹුර ස්පර්ශ කළ හැකි වෙනවා විතරක් නෙවෙයි ජාතක පොත මැනවින් ගැඹුරින් හදාල කෙනෙකුට නිවන ස්පර්ශද කළ හැකි වෙන තරමටම ජීවිත සත්තාවත් මිනිස් සත්තාවත් ලෝක සත්තාවත් අවබෝධ කරගත හැකි වෙනවා සීමිත කාල පරාසයක් පමණක් ඉතිරි වී තියෙන හින්දා ජාතක එකක් දෙකක් වත් කතා කරගන්න අපට හැකියාවක් ලැබෙන එකක් නෑ ඒත් ජාතක පොතේ ගැඹුර ඔබ තේරුම් ගත හොත් නිවන සාක්ෂාත් කරගන්නා තැන දක්වා ජීවිත සාක්ෂාත් කරගන්නා තැන සිටම සාර්ථක කරගැනීමට නොඅඩුව හැකියාව ලැබෙනවා ලංකාවේ සිංහලයේ විශේෂයෙන්ම තියෙනවා සංස්කෘතික වචන සම්ප්‍රදායක්. ඒ සංස්කෘතික වචන සම්ප්‍රදායෙහි බොහෝ සංස්කෘතික වචන පරිවර්තනය කරන්න බෑ මොනම භාෂාවකටවත්. එක වචනයක් විතරක් කිව්වොත් ඒ වහන්සේ කියන වචන. පරිවර්තනය කරන්න බෑ මොනම භාෂාවකටවත් ඔබ හොඳින් දන්නවා ජලය ඉංග්‍රීසියට පරිවර්තනය කළ හැකි water කියා වතුර water ජලය water pen the water උනාට අපට දැනෙන්නේ ජලය යනු pen කියා නොවේ පැන් යනු ජලය කියාද නොවේ පැන් වලට වචනයක් නැහැ
ඒකට holy water කිව්වොත් එන්නේ වෙන අර්ථයක්. යනවට කියන්නේ to go. වඩිනවට කියන්නේ to go. ඒත් යනවා කියන්නේ වඩිනව නෙවෙයි. වඩිනවා කියන්නේ යනවා නෙවෙයි. වළඳනවා, වඩිනවා, සැතපෙනවා, පෙන් සැනහෙනවා කියන මේ භික්ෂු පර්යාපන්න නැත්තම් භික්ෂු සංස්ථාවට අදාළ වූ පාරිභාෂික වචන විතරක් නෙවෙයි සාංගික දානෙ. අටපිරිකර. වාගේ වචනවලටත් පරිවර්තනනේ. පස් සංස්කෘතික වචන. වහන්සේ කියන වචනෙට පරිවර්තනයක් ඇත්තේම නැහැ. The Lord Buddha කියලා ඉංග්‍රීසියෙන් කිව්වට the Lord කියලා කියන්නේ වහන්සේම නෙවෙයි. The Lord කියන්නේ වහන්සේම නම් බෝධීන් වහන්සේ කියද්දි the Lord Bodhi tree කියන්නේ පොයි. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ වහන්සේ කියන වචනෙට පරිවර්තනයක් නැහැ. ඒකේ තේරුම දැනෙන්නේ සිංහලයන්ට විතරයි. වෙන කිසිම කෙනෙකුට වහන්සේ කියන අර්ථයේ තේරුම තේරෙන්නේ නැහැ. ඔබ කියන්නේ you. නුඹ කියන්නේත් you. තෝ කියන්නේත් you. ඔබ වහන්සේ කියන්නේත් you. හැබැයි තෝ කියන්නේ ඔබ වහන්සේ නෙමෙයි. අර්ථ වෙනස්. ඒ සිංහලේ හැටි. හදවත කියන්නේ heart තමයි. හෘදය වස්තුව කියන්නේත් heart තමයි. හද මඩල කියන්නේත් heart තමයි. ඒත් ඔබේ හදවත මට දෙන්න. මගේ හදවත ඔබ ගන්න කියන අර්ථය කියවෙන්නේ නැහැ. ඔබේ හෘදය වස්තුව මට දෙන්න කියලා කිව්වා. ඔබේ හද මඩල මල් යහනක් කීවාට දැනෙන දේ ඔබේ හෘදය වස්තුව මල් යහනක් කීවොත් එන්නේ නැහැ. මම කිව්වේ සිංහලය, සිංහලයේ වචන සංස්කෘතික අර්ථ පූර්ණයි. මේකම තමයි ජාතක පොත් වහන්සේගෙත් තියෙන්නේ. වහන්සේ කියන වචනේ අපිට දැනෙන්නේ ප්‍රාණවාචී පදයක් හැටියට, පණ තියෙන දේවල් වලට කියන වචනයක් හැටියට. රහතන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, දෙවියන් වහන්සේ, මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ වගේ ප්‍රාණවාචී නාම පදයක් හැටියට තමයි වහන්සේ කියන එක අපට දැනෙන්නේ. ඒත් බලන්නකො බෝධීන් වහන්සේ, චෛත්‍ය රාජයන් වහන්සේ, කොත් වහන්සේ, කරඬුන් වහන්සේ කිව්වහම වහන්සේ කියන වචනේ පාවිච්චි වෙලා තියෙන්නේ ප්‍රාණවාචී අර්ථයෙන්ම පමණක් නොවේ. එතනදිත් තාම පැහැදිලි ලෙස ලංකාවේ පොත් දෙකකට පමණයි වහන්සේ කියන නම පාවිච්චි වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ සමස්ත දේශනා ඇතුළත් ත්‍රිපිටකයෙහි සමස්ත ත්‍රිපිටකයට ත්‍රිපිටක පොත් වහන්සේ කියලා කියනවා. ඒත් මජ්ක්‍ධිම නිකායට මජ්ක්‍ධිම නිකාය වහන්සේ කියා කියන්නේ නැහැ. ධම්මපද වහන්සේ කියා කියන්නේ නැහැ. සුතනිපාත වහන්සේ කියලා කියන්නේ නැහැ. කිසිම පොතකට එහෙම කියන්නේ නැහැ. ඒත් සිංහලයේ ලංකාවේ භාවිත වෙච්ච පොත් දෙකකට පමණක් වහන්සේ කියනවා. ඒ මහපිරිත් පොත් වහන්සේ සහ ජාතක පොත් වහන්සේ පමණයි. වෙන කිසිම පොතකට වහන්සේ කියන්නේ නැහැ. ඇයි ඒ? එහෙම උනේ
ලංකාවේ සමස්ත සංස්කෘතිය වෙනස් කළේ පිරිත් පොත් වහන්සේ. සමස්ත සංස්කෘතිය රඳන්නේ පිරිත් පොත් වහන්සේ මත. ඒ වගේමයි සමස්ත සාහිත්‍යය සහ ශික්ෂණය රඳා පැවතුනේ ජාතක පොත් වහන්සේ මත. එදා පමණක් නොවේ අදද හිස මත තබාගෙන පා වාඩ එලාගෙන උඩුවියන් යටින් පා වාඩ මතින් හිස මත සුදු රෙදි වලින් දවටා සුදු රෙදි හිස දවටා වඩම්මාගෙන යනු ලබන්නේ පොත් දෙකක් පමණයි. ඒ ජාතක පොත් වහන්සේ සහ මහපිරිත් පොත් වහන්සේ. මේ සා විශාල ගෞරවනීය භාවයක් මේ පොත් දෙකට ලැබුණේ ජාතියක් හැටියට රටක් නිර්මාණය කරන්නත් පෝෂණය කරන්නත් මේ පොත් දෙක තමයි අත් පොත් ලෙස හස්තසාර ග්‍රන්ථ ලෙස භාවිත වුණේ. ඒකයි ඒකට හේතුව. කාරුණික පින්වත්නි, අකුරු නොදත් යුගයේ රාත්‍රීවල මිනිසුන් මහ කඳු මත විහාරස්ථානවල හුළුවතු බැඳගෙන මහ රෑ ගමන් කොට රෑ පහන් වෙනතුරු ඇසූ පොතයි ජාතක පොත. අද නාට්‍ය නමින් හඳුන්වනු ලබන, එදා ටීටර් නමින් හඳුන්වනු ලැබූ, සමහර විට නූර්ති පවා රංගනය කරනු ලැබූ, ඇතැම් විට රූකඩ මාධ්‍යයෙන්ද එවකද රංගනය කරනු ලැබූ දර්ශන සියල්ල නිමැවුණේ ජාතක පොත් වහන්සේගේ කතන්දර හරහා. ඒක නිසාම ජාතියක් හැටියට අප හැම කෙනෙකුගේම තියෙන්නේ මේ ජාන, ජාතක පොතෙහි එන ජාන. ඒක නිසා තමයි ජාතක පොත අදටත් පූජනීය වන්නේ. අද වෙන කොටත් නිර්මාණකරුවන්ට ජාතක කතා කරුවා කී කරුණු එලෙසම වැටහි ඇතැයි කියා සිතෙන්නේ නැත්තේ ජාතක පොතේ කියන දේ නෙමෙයි කියවෙන්නේ නිසා. ජාතක පොත සිංහලෙන් ලියන්නේ. හැබැයි ජාතක පොත ලියලා තිබුණේ ඉස්සර වෙලා පාලියෙන්. බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවල දේශනා කළේ ජාතක ගාථා. ජාතක ගාථා ධම්මපදයේ වගේම ධම්මපද ගාථා වගේමයි. ධම්මපදයේ එන ගාථාවක් විස්තර කරලා අටුවාවක් ලියන්න ඕනේ උන වෙලාවේ අටුවාචාරීන් වහන්සේ ඒ ගාථාව විග්‍රහ කරන්න, තව තවත් හොඳින් විග්‍රහ කරන්න, වඩාත් හොඳින් තේරුම් කරවන්න ඊට කතාවක් ලිව්වා. ඒ කතාව ලිව්වේ අට්ඨකථාචාරීන් වහන්සේ. බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ධම්මපදයේ ගාථාව. ඒ ගාථාවට කතාව සැපයුවේ අටුවාචාරීන් වහන්සේලා. ඒ අටුවාචාරීන් වහන්සේලා ලිව්ව අට්ඨ කතාව තමයි ධම්මපද ගාථාවට ලිව්වනම් ධම්මපදට්ඨ කතාව. ඒ ධම්මපදට්ඨ කතාව තමයි සිංහලේ දම්පියාව, දම්පියා අටුවාව. ඊට ලියපු පොත දම්පියා අටුවා ගැටපදය. ඒ වගේ ජාතක ගාථා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. ඒ බුදුපියාණන් වහන්සේගේ ගාථාවට අටුවාචාරීන් වහන්සේ ජාතක අට්ඨ කතාවක් ලිව්වා. ඒකට කිව්වේ ජාතකට්ඨ කතා කියලා. ඒ ජාතකට්ඨ කතාව තමයි සිංහලයට පෙරළුණේ ජාතක පොත් වහන්සේ නමින්. ඕනෑම කෙනෙකුට
जातक पोत्वहन्से पिलिबंदव सिंहल साहित्ये आरंभय पिलिबंदव कुरुणेगल युगय पिलिबंदव ए एतुलु कोट ऐति बहु कर्तृवरुन पिलिबंदव गुरुलु गोमिन्गे सिट मे देवुरंद दम पसंगिनावन दक्वा तव तवत अय दक्वा अध्ययने कोट देनुम लबा गनीमट हेकियाव तिबेनवा मेलेस रचना करन लद मे धम्म जातक अटुआवे एन पाली कथा सिंहलये जातक पोत बवट पत करनु लबन वेलावेदी लोकु वेनसक एति वेला तियेनवा जातक कथाव जातक अट्ट कथावे तिबुनु कथावट वडा वेनस हेंगीम सह परमार्थाति एक लिव्वे जातकाटुआव लिव्वे अटुआचारीन वहन्सेला उनाट जातक पोत लिव्वे अटुआचारीन वहन्सेला नेवे एक शैलिय द